మా బాలకాలే දැන් චිත්‍රකරන මගේ යාළුවෝ දැන් ටග්ගාලද විභාගෙදී එහෙම මේ මට ටග්ගාල කොලේ පාස් කරන කිනිති මන් තමයි අඳින්නේ දැන් මට මතකයි ඒක පාර කර ඔක්කොම එක වගේ තියෙන චිත්‍ර ඔක්කොම චිත්‍ර එක වගේ අන්තිමට ඒගොල්ලෝ ඔක්කොටම චිත්‍ර ඇඳලා මගේ චිත්‍රය ඇඳලා පාට කරන්න වෙන්නේ මම භාගයේ පාට කරලා දෙනවා හැමදාම එක පැත්තයි මට පාට කරන්න වෙන්නේ ඔලු ගෙඩි ටික නම් ඔලු ටික සිවුරු ටික නම් සිවුරු ටික අර ඒ වගේ මට කවදාකවත් ඒක ඉවර කරන්න වෙන්නේ නැහැ නෑ අනිත්ව කරලා නෑ මගේ යාළුවන්ට උපරිම ලකුණු තියෙනවා මට ඉතින් අඩු ලකුණු අය ටීචර් බලනකොට ඔක්කොම එක වගේ ඇති එයා දන්නා ඇවිල්ලා තියෙන්නේ ෆොටෝ කොපි ටික කියනවා එයා දන්නවා මගේ මාසම චිත්‍ර විෂය මං අදට තාසම චිත්‍ර විෂය මොකද හේතුව මම හිතන්න ටික ස්වභාවික පරිසරයක තියෙන ගනුදෙනු වැඩි හින්දා වෙන්නේ නැති මං හරි ඩීටේල් ඒක අඳිනවත් සහ අනික එක තාමත් මං ගොඩක් මාසයි දැන් ඉස්සරට වඩා මට දැන් චිත්‍රත් එක ගත කරන්න තියෙන කාලේ අඩුයි අඩු වුණාට මම වෙන විදිහකින් දැන් හදාගෙන ඉන්නවා මගේ කාලය ඒ කියන්නේ පේන්ට් කිරිල්ල සම්බන්ධයෙන් ඒ කියන්නේ මම මේ මෑත කාලේ මං ආරම්භ කරා ෂුගර් ෆ්ලවර්ස් කියලා කියන්නේ ලෝකෙම ටිකක් ලොකු අවධානයක් යොමු වෙලා තියෙන එක ෂුගර් ෆ්ලවර්ස් කියන එක. ඒ කියන්නේ සීනිමල්. ඒක කන්න පුළුවන්. ඉතින් ඒවා එක එක දේවල් අලංකාර කරන්න තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මම ඒක හදාරන්නටත් ඒක දැන් ක්‍රියාත්මක වෙන්නටත් පටන් අරන් තියෙන. මං හිතන්නේ ඒක මට අර චිත්‍රවලට මගේ තිබිච්ච කැමැත්ත මට ඒක ආදේශ කරගන්න පුළුවන් වුණා. පුංචි කාලේ ඉඳන්ම මගේ තිබිච්ච හැකියාව සහ කැමැත්ත. ඉතින් ඒ වර්ණ සංකලනය කියන එකට මගේ ලොකු පෙරේතකමක් තියෙනවා. ඉතින් මං හිතේ හැටියට මල් පාට කරනවා මල් කිව්වමත් අපිට එහෙම ඉතින් බෙදාවෙන් කරන්නත් බෑනේ දුලිකාගේ පාට 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 කියන්නේ ස්වභාව ධර්මයක අපිට හම්බෙලා තියෙන මහ විශාල තෑග්ගක්නේ මේ ගස් කොළන් මල් මේ හැම දෙම ඉතින් මේ පළතුරු ඒ හැම එකම ඒකේ අර පුංචි පුංචි වර්ණ කොයි විදියටද ඒ කියන්නේ අපිට පැස්තල් පෙට්ටිය ගත්තා මේ පාට නෑ අපිට නෑ ඉතින් ඒ වගේ ඒ චූටි ඩීටේල් වලට අපිට යන්න පුළුවන් වීම මං හිතන්නේ ඒක මහා ආශ්චර්යයක්. මට මතකයි එකපාරක් මම අපේ ශීලා රත්නායක එතකොට හිටපු මැඩම් කෑකල ශාන්ත ජෝසප් බාලික මහාවිද්‍යාලේ මම හිල්ලුඩි කියන ඇතර මට ගුටි කන්න හම්බුනේ එකපාරයි. ඒ තමයි මම ගෙදර වැඩ කළමි කියලා ලියාගෙන මං මගේ හොස්ටල් එකේ අපේ වෝඩ්නගෙන් අසං කරගෙන ඉන්න බැරි වුණා. ඉස්සර හිටියා වික්‍රමසිංහ කියලා අපේ ගණිතය උගන්නපු ටීචර්. මම ඉස්සර ගණන් වලට හරි දක්ෂයි. මට එයා හින්දා ගණන් එපා වුණා. ඉතින් මේ එපා කියලා එපාම වුණා මට. එපාම වුණා. ඉතින් මං හොඳට ගෙදර වැඩ ටික කරලා අර වෙනම පොතක් තියෙන අපේ ගෙදර වැඩ කළමි කියලා ලියලා අස්සම් කරගෙන ඉන්න. ඒ පොත හැමදාම මට අමතක වෙනවා අස්සම් කරන්න. ඉතින් එයා එතකොට හිතන්නේ මේ ගෙදරදී මේ හෝම්වර්ක් එක කරේ මේ ඉස්කෝලට අවිලා කරේ කියලා. ඉන්න ඉතින් එයා දඬුවම් කරනවා. ඉතින් මුළු පීරියඩ් එකක් මම එළියේ දණ ගහගෙන ඉන්න ඕන මේ ක්ලාස් එකේ එයා ගණන් උගන්නනකොට එළියේ දණ ගහගෙන අහගෙන ඉන්න ඕනේ. ඉතින් මට එපා වුණා ගණන් කියන නාමෙම එපා වෙලා ගියා. හැබැයි මේ මම කෑකල ශාන්ත ජෝසප් බාලික මහාවිද්‍යාලයට එනකොට මම ගණන් වලට ඇත්තටම දුර්වල වුණා. ඒ කියන්නේ මම ගණන් අත්හැරියා. මගේ මනසින් මට ඒක ඇත්තට හොඳ පාඩම. මොකද දැන් කාලේ වුණත් දැන් ගුරුවරුන්ගේ යම් යම් ක්‍රියාකලාපයන් හින්දා දරුවන්ගේ ජීවිතේ වෙන මානකට යොමු වෙන හැටි. ඉතින් ඒ විෂයට අපි ප්‍රිය වෙන්න නම් ඒ ගුරුවරයා ප්‍රියමනාප වෙන්න ඕන කියන එක. දැන් මට ඒ ගණන් කියන විෂය කොච්චර අප්‍රසන්න වුණා නම් වුණාද කියනවා නම් මම ඕ ලෙවල් වලට ගණන් කියන විෂය කරද්දි මට ගණන් පෙන්වන්න බෑ. දැන් මං කියන්නේ ඕ ලෙවල් වලට ගණන් වලට S එකක් මට එදා හම්බුනේ නැත්තම් මම තාම ගණන් කරනවා. රිපීට් කරනවා. ඉතින් ඒ වගේ මට්ටමක මට ගණන් තිබුණේ. ඉතින් ඒ කියන්නේ මට බැරිකම නෙමෙයි මට එයා හින්දා ඒක අප්‍රිය වුණා. ඉතින් මම කෑකල ශාන්ත ජෝසප් බාලික මහාවිද්‍යාලයට ආවට පස්සේ මේ එතනදී මට ගුරුවරු ආදරේ වුණා ඔක්කොම වුණා. හැබැයි මම දඟයි. ඉතින් දඟකත් එක දවසක් මං මතකයි හැමදාම ක්ලාස් එකේ මැද්ද දුවන කිරි බෝතලක් බීලා ඉන්න. මමයි මගේ යාළුව සෙට් එකක් ගොඉන්න අපි කට්ටි කිරි බොන්න දුවනවා. හරි එතකොට ඒ දවසල කැන්ටින් එකේ ලොකු කිරි බෝතලෙකුත් එනවා. හරිද? ඉතින් දවසක් මම යාළුවන්ගේ කිරි බෝතලෙ පිළිතුවගෙන ඉන්නම් කිව්වා. හොඳේ. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා බෑ 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 දැන් නම් යන්න බෑ කිව්වා. මං ගාව ඔයාලට බෑ නනිකයි මම යනවා කියලා. මම දුවගෙන යනකොට අපේ ප්‍රින්සිපල් මාරසරයි මෙහෙම බිල්ඩින් එක මම මෙහෙන් දුවගෙන යනකොට මම දන්නේ ප්‍රින්සිපල් මේ පැත්තෙන් ඇවිල්ලා හැප්පුණා දඩංගල් හැප්පුණා හැපිච්ච පාර ප්‍රින්සිපල් උත් කානුවේ මමත් කානුවේ හොඳ මට මතකයි මම හිතුවා කෑවා තමයි කෑම කය මොකවත් නැහැ මොකද මැඩම් දෙන්න ගත්තම දෙනවා අත දිගැරලා මෙහාට hina ගියා කියන්නකෝ බිම ඉඳගෙන ඕනේ එයක් කානුවේ මමත් කානුවේ මම කානුවේ ඉඳගෙන මම බය වෙලා ඉන්න මට නිකන් බහිස්රාවිය පිට වෙන්න ඔන්න මෙන්න හරිද මේ මනුස්සයාට හිනා ගියා හිනා ගියාට පස්සේ හෙට එන ඔෆිස් එකට කිව්වා කියාගෙන මෙයා හිනාව පෙන්නන්න තුො යන්න ගියා
අපි හරි බයයි යාට. ඊට පස්සේ ඊට පහුවදා උදේම ඔෆිස් එකට ගියා. හැබැයි වාසනාවට යාට තියෙනවා දෙයක් ඒ සිද්ධිය ඒ වෙලාවෙන් පස්සේ ආයි මතක නැහැ. ඒ වෙලාවේ ගියා නම් මං කනම් බාන. ඊට පහුවදා උදේ එන්න කිව්වේ. උදේම ගියා. එතකොට මම ඉස්කෝලේ ඩිපියුටි හෙඩ් ප්‍රිෆෙට්. ඊට පස්සේ මැඩම් මට එන්න කිව්වේ. ආ මේ ආ ළමයා මං එන්න කියලා කිව්වද මං කෝ මැඩම් මට එන්න කිව්වා. ආ හරි 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 ඕ මේ මන පරිමිස් දෙන්න කියන්න. එහෙනම් අරක මතක මං හා මැඩම් කිව්වා දුවගෙන දැන් මනම් පරිමිස් නෙමෙයි. එකල මම යනකොට කිව්වා අනේ අර 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 ළමයාටත් එන්න කියන්න කිව්වා. කොයි ළමයාටද? දන්නේ මැඩම් මෙහෙම තමයි කතා කරන්නේ. ඒ සාමාන්‍යයෙන් ගුරුවරයටත් ළමයා කියන්නේ බාසුන හැටත් ළමයා කියන්නේ ළමයාටත් ළමයා කියන්නේ මම එළියේ හිටපු ඔක්කොම මැඩම්ගේ වචනේ ළමයි ඉන්නවනේ. හිටපු සර්ලට මිස්ලට ඔක්කොටම මං කියවන්නේ මැඩම් කතා කරාස මිස් මැඩම් එන්න කියලා කිව්වා. මේ බාසුනේ මම අන්න අපේ මැඩම් එන්න කිව්වා. කිව්වා ළමයි දෙන්න තුන්දෙනෙක් බල අන්න මැඩම් එන්න කිව්වා ඔෆිස් එකට. හිටපු තරමක ඔෆිස් එකට යවුවා. මං හිතන්නේ 15ක් 20ක්ම යවන්න ඇති. යවල මං පන්තිරි කියලා වාඩි වෙලා හිටියා. ඉතින් හැබැයි දෙයියන්නේ මේ හිටයි අපේ මැඩම් 20ක් නෙමෙයි 100ක් ගියා 100ටම වැඩක් කියනවා. හරිද? ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ. දැසර් ගියාම මැඩම් කතා කරේ කිව්වම එයාට වැඩක් කියනවා. ටීචරත් වැඩක් කියනවා. ළමයි මැඩම් කිව්වම ආවද? ආ අර අර අතන මේ පොට්ටික් එක අහු කරනවා කියලා වැඩක් දෙනවා. උයන ගිල ඔෆිස් කාමරේ අතු කරනවා. එයාටත් වැඩක් දෙනවා. බාසුන් නැහැ කියන මේ ද කෝර ප්‍රශ්නයක් නැහැ. මට ප්‍රශ්නයක් නැහැ. මං කිව්වේ ඒකයි හිටපු තරමක් කට්ටියවල මම පන්තිරි ගිහලා වාඩි වෙලා හිටියා. මා බාල කාලේ